Ventura. මට කැමතිද? විශාල් මම පොඩි කාලේ ඉඳන් තාත්තගේ ආදරේ හොයපු කෙනෙක්. ඒත් මට කවදාවත් ඒක හම්බුන්නේ නැහැ. මං අදටත් ඒක හොයනවා. හැබැයි ඉස්සරහටත් මට ඒක හම්බෙන එකක් නෑ. මගේ ජීවිතේ මං පිරිමි ළමයි කියලා ආශ්‍රය කරේ උදුල්වයි අලීවයි විතරයි. එහෙ දෙන්න මට මගේම සහෝදරය වගේ. අපේ අම්මත් උදුල්ට සලකන්නේ එයාගේ පුතෙක්ට වගේ. උදුල් මගේ හැම දේටම හිටියා. හම්බෝ මිනිස්සු අපිට එක එක කතන්දරක් කිව්වා. හැබැයි මං හිතන්නේ උදුල්ටත් මං ගැන තියෙන මං නංගි කෙනෙක් වගේ හැඟීමක්. හැබැයි විශාල් ඔයා තමයි මට දැනෙන්නම ආදරේ කියලා කිව්වේ. ඒ වුණාට මට හරි බයයි විශාල්. කිසිම දෙයකට බය වෙන්න එපා ඊෂා. මං ඔයාව කවදාවත් රිද්දන්නේ නැහැ. කවදාවත් නැහැ. මගේ අම්මයි සිය තාත්තයි මං ගැන හරි බයෙන් ඉන්නේ. මට මොනවාම හරි වුණොත් එයාලට දරාගන්න බැරි වෙයි විශාල්. මං දන්නවා ඊෂා. මං දන්නවා. මං ඔයාට කිසිම කෙනෙක්ගෙන් කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. කවදාවත්ම නැහැ. ප්‍රොමිස්. දැන් කියන්න ඔයා මට ආදරෙයිද? විශාල් ප්‍රොමිස් වෙන්න ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැහැ කියලා. ඊෂා මං කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. කවදාවත් නෑ. ප්‍රොමිස්. විඳරිදු
අතීතෙ මේ කතාවේ හිතක් විත්ෙන් කලේ එතෙක් ඒ ඇස්පිනාදී ඇතත් මා සීතලේ දුරින් උන්නත් දැනෙන්නේ රැගුම් සර හදේ මමයි සිත් සරම දන්නේ ඒ හැඟුම් විල් ජලේ මංගාවදී මත් වී සංසිඳී මුමුණාකිදී Asnevesi ale apandi senasun piri adrayen pevitndi සපය සිනාරල් නැගුනි මුනේ මෙතෙක් නම් නොදුටු හීනි නුඹයි මා වෙත ගෙන ආවේ තින් දැන් නම් සිනාසේ රිදුම් නොදෙන හදේ ඉන්න දෙද තොල් පීනා කුපුල් මල් කිති කැරේ නිදල් හිතන්න සිනාම සොයන්නේ මි නොදෙන්න බැඳින් සුරකින්නි පයා ඉඳෙන්න නොදෙන්න බැඳින් සුරකින්නි ඔයා කතාවේ තිතක් විත්ෙන් කලේ එතෙක් ඒ ඇස්පිනාදී ඇතත් මා සීතලේ දුරින්නක් දැනෙන්නේ රැගුම් සර හදේ මමයි සිත් සරම දන්නේ ඒ හැඟුම් විල් ජලේ මංගාවදී මත් වී සංසිඳී මුමුණාකිදී ඉන්නේ හිත ඇදී ඇස්නවසි ආලේ අත්පත්දී සනසුන් පිරි ආදරයෙන් පෙවෙත්දී සොබා සිලෝන් සොබා දාමේ සොඳුරුතම දායාදය බිත්තර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරෙන් සන්සිල් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් දිවිතුරා අපේ කෙල්ලෝ මේ ගමේ අහිංසක කෙල්ලෝනේ. අනේ ඇත්තට මේ මුන් කෙල්ලෝ රවට්ට ගන්න හදන හැටි. උන්ට නම් හින ගන්න ඕනේ. මං කියන්නේ වැඩි හිටියෙක් නේද? අපේ කෙල්ලෝ ඔච්චර ඔහොම ඉන්නේ. ඔතන වෙන මොනවා හරි පරහක් තියෙනවද දන්නේ නැහැ. අනේ මේ මොන පරහක්ද? දැන් අපි කලින් ආපු කතාවේ කොහොම කතාවක් කිව්වද ඔය ගෑණි? කිව්වේ නෑනේ. අඩු ගානේ නංගියාව වෙලාවෙවත්. ඕ තඹුවා වගේ ගියාසට රිංගගෙන. හරි. දැන් ඉතින් අපි මේකට මොකද කරන්නේ? දවස් ඒකින් ආපහු එමු. එතකොටත් ගිහින් තිබුණේ නැත්තම් කෙලින්ම නඩුදාමු. ඉතින් මේකට කෙල්ල කැමති වෙයිද? කෙල්ලගේ කැමැත්තක් අකමැත්තක් අපිට ඕනේ නෑනේ. අපි වැඩි හිටියෝ විදිහට අපි දැනගන්න එපා ඒ කෙල්ලගේ දෙපරිසම් කරලා දෙන්න. මේ ඒක නෙමෙයි.
අපේ අර කෙල්ලව බඳින්න ආපු ළමයව දැක්කේ නැහැ නේද ගොඩක් දවසක. උත් රට ගිහින් හිටියයි කියලා කියන්නේ. මේ ළමයව දන්නේ නැද්ද දන්නේ නැව ඔව හොයලා බලන්න. මං ඇහුවා වෙලාවක් බැහැලු. හරි කමක් නැහැ. අපි එනං ගිහිල්ලා තවත් දෙක තුනකින් එමුකෝ. ආ මේ ළමයෝ ළමයෝ පොඩ්ඩක් කොහම නවත්තන්නකෝ නවත්තන්නකෝ. ඇයි මේ මොකද? නායි දවස් දෙකක් බලාගෙන ඉන්න ඕනේ නෑ. අපි දැම්මම මේක ක්ලාසයක් කරලා දැම්මම ඉවරයිනේ. ළමයෝ පස්සට ගන්නකෝ පොඩ්ඩක්. හරි හරි ඕන් ඔහම නවත්ත ගන්නකො. Color up strip ceiling එක එක පාටින් මුළු ලෝකෙටම colors පෙන්වන්න. මචං ඔබ කොහෙද ගියේ උදේ ගියේ? මම? මං කොහෙවත් ගියේ නෑ. එහෙනම් බං අර ආච්චි කිව්වේ උඹ උදේම නැගිටලා තනියම කොහෙද ගියයි කියලා? මං උදේ ගියා ටිකක් ඇවිදින්. මේ? මොකද දන්නේ නෑ නේ බං ඊෂා හදිස්සිය අපිට එන්න කිව්වේ. දන්නේ. මොකද්ද වැදගත් දෙයක් කියන්න කියලා නේ කිව්වේ? හැබැයි මචං මොකක් කිව්වත් උඹ වැටෙන්න බෑ හරිද? නෑ. මේ උඹ ඊෂාට විශාල්ගේ සීන් එක කියනවද? මොන සීන් එකද? ඇයි බං උඹේ මල්ලි කියලා? බලමු. මචං අපි දන්නේ නෑනේ බං උන් දෙන්න අතර මොන වගේ දෙයක් තියෙනවද කියලා. සමහර විට ඊෂා විශාල්ලා අපි වගේ ෆිට් එකට ආශ්‍රය කරනවා වෙන්නත් පුළුවන්. මට හිතෙන්නේ අපි නිකන් බොරුවට කලබල වෙලා බං. මං කලබල වෙලා නෑ. මචං කලබල වෙන්න ඕන තැන්වලදී කලබල නොවිච්ච එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔය ඊෂා කියන්නේ මොන මගුලුණත් කමන්නේ නෑ. විශාල් ගැන නෙමෙයි නං අදුඹෝක අහලා දාපන්. මචං කොන්සර්ට් එකේවත් කියන්න බැරි වෙච්ච එක අදවත් කියපන් බං. ඒක දැනගන්න ඕන උඹේකට ලව් කියලා. නැත්තම් මචං මං අද කියනවා. නෑ නෑ. මං කියන්න. මේ අපි යම් පරක් වෙලා ඊෂා බලාගෙන. අද හැබැයි එහෙනම් කියනවනේ අනිවාර්යෙන්. මගේ ජීවන ගමනේ මමයි රජිනිය. රාණි සඳුන් දිතල නොබ රජිනක් රින් විලඳපනේ අඩුම මිලකට රුපියල් 199යි. මොකදන්නේ වාටත් මේක පාරටම මේ වගේ වාහනයක් පදින්න හිතුණා. සෑහෙන කාලෙක මේ වගේ ජීප් එකක් පදින්නේ.
ආ දන්නේ නැනේ 4DR ජීප් එකක් පදිනවා කියලා කියන්නේ ඉතින් මාර ගැම්මක් තමයි ඉතින් ආ තරුවට දැම්මම මේක ඕනේ කිව්ව නෑ නේද ඕනේ දවසක් තියාගන්න කියලා කිව්වේ තරුව ක්ලාස් එක පැත්තේ ඇත්තේ නේ අපි ඒ පැත්තට යමුනේ මම මේ කල්පනා කළේ නේ ලෝ දුනුසිංහ අංකල් තාමත් අගස්තිත් එක තරහයි වගේ නේ හකින්ද ඉන්නේ කියන එක අහන්නත් දෙයක්ද මාදව? ඔයා දන්නවද? අගාව ඔය මෙහෙන් කොළඹට යන්න කලින් ඔය ගෙදර වැඩ කරන වේලුව අංකල් යවලා තියන අගාව හොයන්න. නෙළු අංකල් තාමත් හිතාගෙන ඉන්නේ ඊෂා දන්නේ නැහැ කියලාද අගස්තියාගේ තාත්තා කියලා. ඒකනේ ප්‍රශ්නේ. මම නම් ගෝ දැන්වත් අංකල්ට ඔක කියන්න කියලා. ඇයි දින උක තාමත් කියන්නේ නැතු ඉන්නේ? අංකල් හිතනවා ඊෂා මේක කවදා හරි දැනගත්තොත් එයා අගස්තිව හොයාගෙන යයි කියලා. දැන් කොහොමද ඊෂා දන්නවනේ අගස්තිව හොයාගෙන ගියෙත් නැහනේ. අයියනේ මොකද හොයාගෙන ගියේ නැත්තේ? ගිහිල්ලා බැනලත් ආවේ. හා හා වුනේ නැ. ඒ වුණාට නෙළු වෙලාවකට හිතනවා අංකල් පව් කියලා. මිනිහා ලොකු ගිල්ටි එකකින් ඉන්නේ. එයාගේ දුව හරියට බලා ගන්න බැරි වුණා කියලා. ඔයාලට මතකද ඉස්සර මියුසික් ක්ලාස් එකට සමාදි වෙන කාලේ අංකල් එනවා නියන් නළුව වගේ නේ. කොල්ලෝ බයෙත් එක්ක. මේ එදා රෑ අංකල් අගාට කතා කරලා නේද? කතා කරලා නෙමෙයි හොඳට දෙකක් කියලා තියෙන්නේ. ඌ ආයෙමත් බය වෙලා ඉන්නේ. මතකද ඒ කාලේ ඕක ආරංචි වෙච්චි අලුතම අංකල්ට වයි අගස්තිය ඇංගිලා හිටු පිටිය අම්මෝ ඒ කාලේ තමයි මම නම් මතක් වෙද්දි ලෝබයි වගේ ආ ඇත්තද මෑත් ඉතින් ලොකු ලයින් එකක් දාගෙන හිටිය අපිට නේ ආ මගේ උන ලයින්ද මෙයා තමයි නිකන් පැණි පාන දාගෙන ආවේ මට ඇත්තද මං ඔයාලා දෙන්නව මීට් වෙන්න ඕනේ කිව්වේ වැදගත් දෙයක් කියන්න. මොකද්ද? හැබැයි මම මේක කිව්වට පස්සේ ඔයාලා මං ගැන වැරදි හිතන්න බෑ හරිද? ඔයාලනේ ඉතින් මට ඉන්න යාළුවෝ මගේ සහෝදරයෝ වගේ නෝ දෙන්න. මත හාසති වරින් වරේ නිතරහසේ ගී කියා අද මිහිරේ දීවයා අපි නැහෙමු හිතින් බැඳි සදා ආදරේ මේක තමයි ගෙදර ලෝයේ මහත්තයා ආ මේකද ඔව් හරි හරි අපි ගිහින් බලමුකෝ ඔහොමත් ඉතින් ඒගොල්ලන්ට බලහත්කාරයෙන් ඉන්න බෑනේ. දිවිතුරා